ආය බවන් හරිතේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් දවසුන සුම් කළ පුවත් සිරස්තල. පස්සර අනතුරින් පුද්ගලින් අට දෙනෙකු ජීවිතක්ෂයට 42 දෙනෙකුට තුවාල. අනතුර පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ඇරඹේ. හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 3ක සිරදඬුවම්. වත්මන් රජයේ විධායක බලතල යළිත් ශක්තිමත් කිරීමේ සූදානමක මන්ත්‍රි චන්ද්‍රාණිකෙන් චෝදනා. නීතියට දේශපාලන අතපෙවීමක් නැහැ රාජ්‍ය ඇමති ෂෙහාන් කියයි. අනාරක්ෂිත ගල්කුරියක් හේතුවෙන් පීඩා විඳින පිටබැද්දර ගම්වාසීන්. ඉන්දු ශ්‍රී ලංකා දෙවන 20-20 තරගය අද. පස්සර බඩල්සිම හයකනුව ප්‍රදේශයේදී ඊයේ බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිතපු අනතුර පිළිබඳව සුවඳැලීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාලකරුවන් 42 දෙනෙකු බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි බදුල්ල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අතරේ මානතුරෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් අවමංගල්‍ය දාරයක් සහ වන්දි මුදලක් ලබා දීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙන බව මගේ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුවන් ප්‍රදේශයේදී ඊයේ පස්සරු 5:30ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොසිදු අනතුරින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් අතර කාන්තාවන් 10 දෙනෙකු සහ පාසල් ළමුන් 2 දෙනෙකු සිටින බවද සඳහන්. මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු පමණ පස්සර රෝහලට හා බදුල්ල මහරෝහල වෙත ඊයේ දින ඇතුළත් කෙරුණු අතර මේ වන විට පස්සර රෝහලේ සිටි සියලුම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහල වෙත මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තුවාලකරුවන් අතුරින් 2 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකු කුඩා දරුවෙකු බවයි බදුල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයන් 26 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු සිටින බවද රෝහල් අධ්‍යක්ෂක වෛද්‍යවරයා වැඩිදුරට සඳහන් කළා. එසේම අදාළ අනතුර සිදු ස්ථානයට අද පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත්වරයාද පැමිණ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා. පොඩි ළමයි වයසක් කටිකේ බස ගෙවිලා ගොඩ කට්ටි හිටියයි නේ එහෙම වුණ එහෙම හිතා ගන්න බෑ ඉතින් කටි දෙහි කටි එකම ගත්තා මොකද උනේ ඊයේ මම බස් එකේ ඇවිල්ලා හයිකනේ බහිනවා හැමදාම ඒ බස් එකේ ඉන්නේ උතන හයිකනේ බහිනකොට පොඩ පහල් නෙවුණු බස් එකේ ඉතින් පහලට පෙරලනවා දැක්කා කී දෙනෙක් විතර හිටියද බස් එකේ ඩාවේ ඉතින් සාමාන්‍ය සීට් ගන්නට හිටියා මම තවාඩි වෙලාවේ තව 10ක් විතර හිටගෙන හිටියා එතන බහින්න ඉතින් අපි පුළුවන් ආවා මෙතින්ද අපි පසරෙන් පාක් එකේ ඉන්නකොට ආරංචි වුණා මඩසුම පසර නිල මඩසුමට යන පාර බස් එක බැලුණා කියලා ඊට පස්සේ අපි වාහන අරගෙනකොට බදුලින් ડોක්ටර් දෙන්නෙක් තෙමලසෙන් තරංග ආවා ඊට පස්සේ මායි අපේ පසම ඉන්නේ ග්‍රාම ශර්මාකයක් බොරිජි ගාරන් ගිහලා ඉස්පිරාලට බාර දුන්නා මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ පරීක්ෂණයක් මේ වෙනි විටත් ආරම්භ කර ඇති බවයි අප කළ විමසීමකදී එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී රෝහණ චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ මේ අනතුර සම්බන්ධ පරීක්ෂණ ආකාර දෙකකින් සිදු වෙනවා එකක් පොලිසිය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් එක්ව කරන අභ්‍යන්තර පරීක්ෂණය. ඉතින් මේ පරීක්ෂණ වලින් තමයි අපට සාහවරු කරගන්න වෙන්නේ මොකක්ද මේ අනතුරට හේතුව කියලා. ප්‍රාදේශීය ඉංජිනේරු කර්මණාකාර, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්මික සහ ඩිපෝ ඉංජිනේරු කර්මණාකාර කියන තුන්දෙනාගේ මෙහෙයවීමෙන් අභ්‍යන්තර පරීක්ෂණ කටයුත්ත දැන් ආරම්භ වෙලා තියෙනවා. මේ අනතුර මම බරපතල අනතුරක් අපේ ශ්‍රී ලංකාවම ඉතිහාසයේ ඒක නිසා විශේෂ කණ්ඩායමක් මේකට සම්බන්ධ වෙලා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාටුවක් සිදු කළේ යයි ගොන් කර තිබූ නඩුවට වරදකරු කෙරෙනු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේ රජයට පාඩුවක් කළේයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනිවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිරදඬුවමට අමතරව විත්තිකරුට ලක්ෂ 3ක දඩයක්ද නියම කරනු ලැබුවා. 2005 වසරේ මැයි මස 5 වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාල සීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේ රුපියල් 960,000ක් වැය කරමින් වාහන 3ක් බදු ක්‍රමයේ යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා. ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කළ බවයි මහේස්ත්‍රාත්වරිය තීන්දුව කළේ. නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීම් සැලසුම් එක් දිනකදී අනුමත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා සහ නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශ යටතේ ඇති ආයතනයන්හි නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉදිකිරීම සඳහා වූ සැලසුම් අනුමත කිරීමේදී පවතින දැඩි නීති රීති සහ දීර්ඝ කාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ප්‍රථම වතාවට නිවසක් ලබා ගන්නා අයෙකුට දීර්ඝකාලීනව ණය සහ සහන පොලී ක්‍රමයට ණය නිකුත් කිරීම පිළිබඳවද අවධානය යොමු කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. සියලු කුඩා නගර විධිමත් සහ අලංකාර ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම පද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහිද විශේෂ අවධානය යොමු වුණා. භූවිද්‍යා හා පතල් කාර්යංශයේ දායකත්වය ලබා ගනිමින් ගොඩකැසී ඇති වැලි නිදි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වැලි මිල පහත දැමීමට ඇති හැකියාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එමගින් ප්‍රදේශ රසක් මුහුණ දෙන ගංවතුර තර්ජනයටද විසඳුම් ලබා දීමට හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමටද තීරණය කෙරුණා. එහිදී බේරේ වැවට අපද්‍රව්‍ය එකතු කරන බවට හඳුනාගෙන ඇති ස්ථාන වහාම වසතමීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මෙරට නීතිය ස්ථාපිත කරන ආයතනවලට වත්මන් රජය කිසිදු අයුරකින් දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් පොලිසියටවත් විශේෂයෙන්ම නීතිමති දෙපාර්තමේන්තුවට ඊළඟට අල්ලස්ස දූෂණ කොමිසම මෙරටේ නීතිය ස්ථාපිත කරන කිසිම ආයතනයකට රජයක් හැටියට අපි මැදිහත්වීමක් කරන්නේ නැහැ. අපි කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් බලහත්කාරකමක් ඒ කිසිදු ස්වාධීන ආයතනයකට කරන්නේ නැහැ. එවැනි අවස්ථාවක් තියෙද්දී අපි බලාපොරොත්තු වෙනවා ඒ ආයතනවලින් ස්වාධීනව ඒ කටයුතු සිදු වෙයි කියලා කිසිදු කණ්ඩායමක් අපහසුතාවයට පත් නොකර. එහෙනම් අපි විශ්වාස කරනවා පොලිසිය අපි ලබා දීලා තියෙන නිදහස ඒ පොලිසියට එදා නොතිබිච්ච ඒ නිදහස මං හිතනවා වුන් අපේ ආණ්ඩුව අප්‍රසාදයට පත්වන විදිහේ ආකාරයේ කටයුතු කරන්නේ නැති වෙයි කියලා. මොකද ජනාධිපතිතුමා නිවැරදි ගමනක් යනවා කියන විශ්වාසය ජනතාව තුළ තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට නැවත ගොඩනැගීම සඳහා නිවැරදිව නායකත්වයක් ලබා දෙයි කියන විශ්වාසය ජනතාව තුළ තියෙනවා. ඒ පත් වෙලා ඉන්න කණ්ඩායම තුළ විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරන මන්ත්‍රීවරු කෙරෙහි වැඩි විශ්වාසයක් ජනතාව තුළ තියෙනවා. එවැනි අවස්ථාවක අපේ ආණ්ඩුවක් අප්‍රසාදයට පත් කරන්න කිසිදු අවකාශයක් ඉඩක් අපි තැබිය යුතු නැහැ. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ මං හිතනවා වෙනදට වඩා වැඩි බැඳීමක් ඇති වෙලා තියෙනවා. එයාලගේ මත ප්‍රකාශ කිරීම තුළ අපිට පේන්න තියෙනවා TNA සංවිධානයේ මන්ත්‍රීවරු අපේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. වැරදි කරපු, අපරාධ කරපු, දූෂණ වංචාවල නියලිච්ච, කුමන්ත්‍රණකාරී වැඩබලවල හිටපු, ඒ වගේම ජාවරංකාර සියලු දෙනා අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගිනි අර ක්‍රියාකලාපයට විරුද්ධව පෙළ ගැහිලා හිටනවා. හැබැයි අනික් සියලුම ජනතාව මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සතුටෙන් ඉන්නවා. වත්මන් රජය එළඹෙන මැතිවරණයේදී 3/2 බලය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ 18 වන සංශෝධනය නැවත ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණී බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළා.
දහනමිනි ව්‍යවස්ථා සංශෝධනය අපි අරගෙන ආවා. ඒ තුලින් විශේෂයෙන්ම අගමැති තුමා ඇතුළු පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබා දීලා තියෙනවා. පහුගිය කාලෙදී 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුල අසීමිත විදියට ඒ බලතල ලැබිලා තිබුණා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුලින්. එතනදී ජනාධිපතිවරයාට එයාට අවශ්‍ය ඕනෑම වාර ගණනාවක් ජනාධිපති අපේක්ෂක හැටියට ඉල්ලන්න ඒ අවශ්‍ය බලතල ලබා දීලා තිබුණා. ඒ වගේම තීන්දුව తీරන ගැනීමේදී වුණත් කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න බැරි වෙන විදියට අපි නොහිතන බලයක් ඒ තුල තිබුණා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේක වෙනස් කරේ. එතකොට නැවත දැන් මේ නව රජය පත් වුණාට පස්සේ මේක වෙනස් කරන්න ඕනි සමහරු කියනවා වෙනස් කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේක වෙනස් කරන්න නම් 3/2 බලයක් අවශ්‍යයි. ඉතින් මේ අය උත්සාහ කරන්නේ මේ මැතිවරණයේදී ඒ 3/2 බලය අරගෙන එදා කටයුතු කරපු විදිහටම නැවත ඒ ඒකාධිපති බලය අතට අරගන්න තමයි මේ අයගේ වෑයම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් අපි විශේෂ ඉල්ලීමක් කරන්නේ ජනතාවට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතාම හොඳින් කල්පනා කරලා ඡන්දය පාවිච්චි කරන්න වෙනවා. රටට යහපත් දැක්මක් ඇති කිරීමට නම් බුද්ධිමත් දරු පිරිසක් නිර්මාණය කළ යුතු බව යුද හමුදාපති ලොතිනර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ ඉගෙනුම ලබන දූතරුවන් වෙනුවෙන් මූල්‍යධර පිරිනැමීම ඊයේ පසුවරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔබගේ අනාගතයේ තීරණය වන්නේ විශේෂයෙන්ම ඔබගේ අධ්‍යාපනයේ මත බව ඉතාමත් හොඳින් මතක තබාගත යුතුව තිබෙනවා. ඒ සමගම ක්‍රීඩා කටයුතු හා විෂය බාහිර ක්‍රියාකාරම්වල නිරත වීමටත් අමතක නොකරන ලෙස මා මේ අවස්ථාවේදී ඔබගෙන් ඉල්ලා සිටිනු ලබනවා. රටේ අනාගතය වන ඔබ බුද්ධිමත් හා නිරෝගිමත් වූ සමබර දරු පරපුරක් වනවා දැක්ම වැඩිහිටියන් වන අප සමගේ බලාපොරොත්තුවයි. වර්තමානයේ වන විට ශිෂ්‍ය ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය විශාලයෙන් වර්ධනය වී ඇති බව මා අමුතුවෙන් කිව යුතු නැහැ. ජාතියේ ජීවනාලිය වන් ඔබ එයින් වැළකී සිටීමට සියලුම ආකාරයෙන් කටයුතු කර සිටීමට වගබලාගත යුතුව තිබෙනවා. එසේම දෙමාපියන් වැඩිහිටියන් වන ඔබ දරුවන් පිළිබඳව සැලකිල්ලෙන් සොයාබලා ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දී ඔවුන් වැරදි චර්යාවන්ගෙන් මුදවාලීම වෙනුවෙන් වෙහෙස ගත යුතු බව අපගේ යුද හමුදා සමාජිකයන් වන දෙමාපියන්ට දැන්වීමට මේ අවස්ථාවක් කරගන්නු ලබනවා. මාදරණීය දූ දරුවනි, ඔබගේ පියා හෝ මව විසින් ඉටු කරන ලද අපරිමිත කැපවීම උදෙසා අද දින උපහාර ලබන්නේ ඔබයි. අනාගතේ මෙරටට ශ්‍රී ලංකාවට වැඩදායි යහපත් පුරවැසියෙකු ලෙස ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අද සිත් තුළ ධාරණය කරගත යුතු බව මා මේ අවස්ථාවේදී දන්වා සිටිනු ලබනවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදය අද පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ විවෘත කරමින් 23 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරනු ලැබුවා. ඉනතුරු රැස් වූ පක්ෂනායක හමුවේදී අද දින පසරු 1ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට එකඟ වූ අතර එෙහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව කල් තැබීමේ විවාදය පැවැත්වීමටයි එකඟතාවය පළ වුණේ. ඒ අනුව අද පසරු 1 සිට පසරු 6:30 දක්වා මෙම විවාදය පැවැත්වෙන අතර මෙම විවාදය කල් තැබීමේ විවාදයක් බැවින් ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ පක්ෂ නායකින්ගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය පළ වී තිබෙනවා. වසර 10ක පමණ කාලයක සිට මාතර පිටපැතර දන්කුලුව ප්‍රදේශයේ පවත්වාගෙන යන අනාරක්ෂිත ගල් කොරියකට එරෙහිව රාජපත්ත ප්‍රදේශයේ ගම්වාසීන් විරෝධතාවයක නිරත වුණා. මාතර පිටබැද්දර දන්කොළුව ප්‍රදේශයේ පවත්වාගෙන යන අනාරක්ෂිත ගල් කුරියකට එරෙහිව එම ස්ථානයේ ඉදිරිපිටදී රාජවත්ත ප්‍රදේශයේ ගම්වාසීන් එක්ව විරෝධතාවයක නිරත වුණා. එම උද්ඝෝෂණය පැවති ස්ථානයට අදාළ ගල් කුරිය හිමිකරු වන ඒ කළුආරච්චි මහතා පැමිණි අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මහත්තයෝ
දන්කුලුව ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන යන මෙම ගල්වල හිටුවෙන් එම ප්‍රදේශයේ ගම්වාසීන් දැඩි පීඩාවටපත් වෙති අතර මෙම ගල්වලින් පුපුරවා හැරෙන ගල් කැබලි තම නිවෙස් මතට වැටීමෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පාර තියෙන මහ වැව් බන්ටයක් වගේ සම්පූර්ණම හාරල යටටම ඔබතුමා බලා ගන්නයි මේක අපි මේ විරෝධයක් කරන මේ ගල්මෝල මෙතනින් අවදානම් මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් උළු කැට පවා කුඩු වල ගල් කැලි වැටිලා මං කියන්නේ මේ බලධාරීන් මේක කරන්න ඕන නීතිය හරියට එපමණයි මට කියන්න තියෙන්නේ. එමෙන්ම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගල්කොරියට අයත් ටිප රත නිරන්තරයෙන් දහවණය කිරීම හේතුවෙන් මෑතකදී කාපට් අතුරා සංවර්ධනය කරන ලද පිටපැත්තට සිට රාජවත්ත දක්වා මාර්ගයේද මේ වන විට අබලන් තත්වයට පත්ව ඇති බවයි. බර වාහන ගමන් කිරීම නිසා පාර වගේම මේ පාර පටන් ගැන්මේ තියෙන අවුරුදු 80කට වැඩිය පැරණි පාලම දැඩි අවදානමක තියෙන්නේ. මේ ගල්මෝල තවදුරටත් පවත්වාගෙන ගියොත් අනිවාර්යයෙන්ම තව අවුරුදු 4-5ක් කාලයක් ඇතුළත නාය යෑමේ දැඩි අවදානමක් තියෙනවා. මම ඉල්ලා සිටිනවා වග කිව යුතු රජයේ ආයතන විශේෂයෙන්ම පරිසර අධිකාරිය භූවිද්‍යා කාර්යාංශය දැඩි අවධානය යොමු කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියලා. ඇත්තටම කියන්න තියෙන්නේ මේ ගල්මෝලෙන් අපිට සෑහෙන කරදරයි. මේ ගල්මෝල අපිට නතර කරලා දෙන්න කියලා තමයි මේ පාටාම දෙපැත්ත කොට කළත් නෑ. ඒත් මෙයාගේ මේ බර වාහන ධාවනය කළා දැනට මේ පාර කඩලා දාලා තියෙන්නේ. අපිට මේ සාධාරණයක් ඉෂ්ට කළා දෙන්න කියලා. කෙසේ වෙතත් ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් මුහුණ දී ඇති මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි. අපේ පාර අපට දෙන්න. දෙදහස් දාහත වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද මදම්පේ බාලහින ප්‍රදේශයේ යොවුන් සේනාංක ගොඩනැගිලි සංකීර්ණය මේ වන විට වල් පිහිවෙමින් පවතිනවා. හලාවත මැතිවරණ කොට්ටාශයේ මාදම්පේ වාලහේන ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද යොවුන් සේනාංක ගොඩනැගිලි මේ වන විට වල් බිහිවෙමින් පවතිනවා. මෙම ගොඩනැගිල්ල 2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර සය මාසක් ඇතුළත එහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණා. මෙහිදී දෙමහල් ගොඩනැගිලි 3ක් සහ තනි මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළද එම වැඩ කටයුතු කෙටි කලක් ඇතුළත ඇනහිට ඇති බවයි වාර්තා වුණේ. මේ සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 80ක් වන අතර ගොඩනැගිලි සඳහා ගෙනෙන ලද යකඩ තහඩු ආදිය මේ වන විට දිරාපත් වෙමින් පවතිනවා. මේ වන විට මෙම ගොඩනැගිලි සංකීර්ණය ආරක්ෂිත මුරකුටියකට පමණක් සීමා වී ඇති අතර එම ආරක්ෂක කුටියද බොහෝ විට පාළුවට ගොස් ඇති ආකාරයයි දක්නට ලැබුණේ. මේ පිළිබඳව යොවුන් සේනාංක භාර වයඹ පළාත් සහකාර අධ්‍යක්ෂ RPAK විජේරත්න මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීමට බහරගත් පුද්ගලික ආයතනය මෙය අතහැර දැමීම හේතුවෙන් මෙසේ සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම වැදගත් කරුණක් බව අප පෙන්වා දෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලිකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදු පැත්තේ ඕමන්ත සිට වවුනියාව දෙසට ගමන් ගත් යතුරු පැදියක ගවයෙකු ගැටීමෙන් බවයි පොලිසිය සඳහන් කළේ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දුරේට අභිනවෙන් පත්ව ජෙනරාල් දයාරත්නායක මහතාගේ විශේෂ හමුවක් ඊයේ සභාපති කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. අද උදෑසන සිට හෙට උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් මහරගම බොරලස්ගමුව කොට්ටාව පණ්ඩිපිටිය රුක්මල්ගම පැලන්පත්ත මත්තේගොඩ හෝමාගම මීපේ සහ පාදුක් යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනක් නිකුත් කරමින් පවසනවා.
மாத்தளி சக அனுராதபுர யான திஸ்ரிக்கவல பெவதி வர்ஷாபத்தனே பகவயாமே நடுதுருவ கோவிதன் கட்டியது ஆரம்பகிரிமத் சமக மது பொஹர சக யூரியா ஹிங்கியக் பவதின பவ கோவின் பவசனவா ஜாத்திக நிவாச சம்வர்தன அதிகாரியே நவ சபாபதி வரையலெஸ் ரேணுக பெரேரா மகதா இயே வெட பாரகத்தா 2019 வருஷே துல திவைனுபுரா சிதுக்கல சுராபது வெட்டலீம் 47415 கின் சுராபது தடு ஆதாயம் ருபியல் மில்லியன் 1800.76 ஐகரகின திபினபாவ ஸ்ரீலங்கா சுராபது டிபார்ட்மென்ட்டோ பவசனவா பதுல டிஸ்ட்ரிக் லேகம் காரியாலய சக ஐதிஹாசிக பதுல சாந்த மார்க் தேவஸ்தான இதிரியே ஆரக்ஷித பெதிபெமி மெலிச சித்துவம் கரதிபுனா ஸ்ரீலங்காவு சக இந்தியா வாத்தர தெவன விச விச ஜாத்தியாந்தர தரங்கிய அது இந்தோஹிதி பவத்மீமிட நியமிதாய் மெம தரங்கிய ஸ்ரீலங்கா வேளாவின் அது ராத்திரி ஹத்தட ஆரம்பவீமிட நியமிதாய் லசித் மாலிங்ககே நாயகத்வின் யுத் ஸ்ரீலங்கா பில மெஹிதி விராட் கோலிகே பிரபல இந்திய கண்டாயமிட ரஹிவு தரங்கவதின்னே தக்ஷ யோன் கிரீடகின் ரசக் சமகின் ஸ்ரீலங்காவு சக இந்தியா வாத்தர மெதிக் பவதி விச விச தரங்கு தாகத்துக்கின் எக்கொலாக் இந்தியாவு ஜாய்கினதி அத்தர ஸ்ரீலங்காவு ஜாய்கினதி தரங்கு சங்கியாவு பஹாக் மேத்திரு குவஹட்டி நோர பவதி இந்து ஸ்ரீலங்கா பலமு விச விச தரங்கு வர்ஷாவு கேத்துவின் அத்தஹரதமிமிட சிதுபுனா மத்தியான பிரவர்த்தியை நிமாவட்ட பத்மனபா யலித்தம் எமு சவ சகாயிட்ட பிரதான பிரவர்த்தி விகாஷியாத் சமகின் ஒபட்டு சுபதாவசாக் தினபதா அலுத் வீடியோ சக பிரவர்த்தி நரம்பீமட்ட இஹத பட்டனைக் கிளிக் கர சேத டிவி சப்ஸ்கிரைப் கரண்ண அலுத் வீடியோ கண்ண முலின்ன தனகண்ண மெம சீனோ கிளிக் கரண்ண